මම අචාරය චන්ධදිමා විජය වුණු වර්දන. හැමදාම වගේ අපිට අපේ රට පිළිබඳව, අවංක ආදරයක් අවංක චේතනාවක් එය හොඳ තත්ත්්‍රිකට ගෙන ෑම සඳහා. රට පිළිබඳව දැනෙන ජනතාවක් ඇතිකිරීමේ අදහසත් එක්ක ශ්‍රී ලංකා මනුස පක්ෂය හැමදාමත් ඔබත් සමඟ සිටිනවා. මම මගේ කතිකාව, ගි දිගටම වගේ කරගෙනාව මේ රටේ ජනතාවට නිස අවබෝධය අවධහරණය කරලා දෙන්න ලංකාව කියන රටේ තිබෙන අති වටිනාකම කුමක්ද කියනක ජනතාවට නිසි අවබෝධය ලබා දෙන්න. මං මේක දැන් අවුරුදු දෙදස් දහනමයේ අපේ පක්ෂයේ පළමුවන බෝධි පූජාපීංකම් අපි පාතපු බෙල්ලම්විල රජමහ විහාරයේ ආශිර්වාදය සමඟ අපි පාතපු බෙල්ලම්විල රජමහා විහාරය පාත්තපු බෝධි පූජාපීංකමත් එක්ක පටන්ගත් ශ්‍රී ලංකා මනුසත් පක්ෂයේ කතිකාව අපි දිගින් දිගටම දිගින් දිගටම මනුෂත් පක්ෂය වෙනුවෙන්. මිනිස්සු වෙනුවෙන්. මේ රටේ ජනතාව වෙනුවෙන් දිගින් දිගටම කතා කරමින් කතා කරමින් ආවා. එකවුරුද්දක් නෙවෙයි, අවුරදු ගණනාවක් තිස්සි අපි මේක කතා කරම ඉන්නවා. ඔබට හොදකම තේරෙනවා මගේ පිටිපස්ස තිබෙන බැනර එක දැක්කාම ශ්‍රී ලංකා මනුසත් පක්ෂය ශ්‍රී ලංකෙන් හිවමැනටිපාට ඉලංකයි මනිදනයක් කච්චි. අපි මේ නම දිගින් දිගටම පාවිච්ෂි කරගෙන ආවේ. අපිවිනේ මේ නම පාවිච්චි කරගෙන ආවේ මම පිටරට සිට ලංකාවට පැමිනිිච්ච මොහොතේ සිටම, මගේ රටේ කණ්ඩායමක් එකතුවෙලා විද්‍යාර්ථය නිතාමත් වැදගත් අධ්‍යාපනයලත් රටවෙනුවෙන් ආදරය කරන පිරිසක් එකතු වෙලා මිනිස්සු වෙනුවෙන්. මේ රටේ ජනතාව වෙනුවෙන් කතා කරන පක්ෂයක් අපි නිර්මාණය කළ යුතුයි කියන පදනම මතයි. අද මම දකිනවා මනුෂ්‍ය වෙනුවෙන් කතා කරන සන්ධානයක් ගොඩ නැගෙන. මේ සන්ධානය ගොඩනැගන්නේ කවදාකවක්කත් අවංකෝම කියනවා නම් මෙතන ඉන්ඩ පාර්ලිමේන්තුව නියෝජනය කන්න මන්ත්‍රීවරු සමහරක්කාය විශේෂයෙන්ම ඒගොලො අමාත්‍යවරු හිටපු. අවුරුදු ගණනාවක් තිස්ස මේරට දේශපාලනය කරපු අමාත්‍යවරු. ඒ අය අද එකටනකට එක්්‍රොක් වෙලා මිනිස්ස වෙනුවෙන් මනුෂ්‍යී ඇත්ව වෙන සධානයයක් ගොඩ නගල තිබෙන. හැබැයි මේ සන්ධානය ගොඩනගන්න මනුසත් පක්ෂයක් කරගෙන නෑ. මනුසත් පක්ෂයතන්ට එකතු වෙලත් නෑ.ම අයි මේ මානුෂීය කියන වචනය යොදාගෙන සන්ධානයක් ගොඩනගාගෙන තිබෙන්නේ. හොඳයි ඒ අයට අවබෝධ වෙලා තිබෙනවා මිනිස්සුවනුවෙන් මේ වෙලාවෙ කතා කරන්න ඕනි කියන එක. හැබැයි මේ ලැද්ජා සහගතයි. ඒකට හේතුව? ඔබලා අමාත්‍යවරු විදිහට. ඔබලා පාර්ලිමේන්තුවවෙ ඉන්න මන්ත්‍රීවරු විදිහට අවුරුදු ගණනාවක් මේරටේ මේරටේ ජනතාවක්තෙක් ගනුදනු කරලා. ඔබට දැන් තමයි මතක්කුණේ. මම මේ මනුෂත් පක්ෂය පටාන් අර්ගෙන අවුරදු හතරක් තිස්ස කතා කරනවා. අවුරදු හතරකටත් වැඩි කාලයක් මේක කතා කරමිින් ඥනවා. හැම්ම දාමත්මන් මිනිස්සු ගැන කතා කරමින් ඥයනවා. ගම් දනවවල ගිහිල්ලා. අපේ රටේ අම්මල තාතල ගැෙන මන් දේශන පවත්තමින් ගැනවා. කතා කරමින් යනවා. මට කරන්න පුළුවන් උපපරිම ආකාරෙන්මං කරගෙන යනවා. මම තනිවම කරගෙන යනෑ? හැලවයාා පෘ්‍රතියක්ති වෙනවා. කාටහරි කෙනෙක්ට ගහක් හිටවගන්න ඕනම් අපි මනුසත් පක්ෂයෙන් ඇවිලේ ගහ හිටවල දෙනවා. මිනිස්සුවනුවෙන් කරන උප්පකාරයක් විදියට. මේවා අගයන්න කිසිම කෙනෙක් ටුවමනාවක් නෑ. හැබැයි මේවා හොරකම් කරන්න හරි ලේසියම් මේ ගොලන්ට පුළුවන් කමතිබෙනවා. අපි අවුරදු ගානක්තිස් සෙකරගෙන එන දේවල් හරි ලේසියෙන් සාකෝටදාගන්න පුළුවන් කමතිබෙනවා. අන්න එතනම තේරෙනවා මේ මිනිස්සුන්ට පුළුව පුරුදු වෙලා තිබෙන්නේ අනුන්ගෙදේ සොරාකෑමේ පුරුද්ධ පමණයි කියනෙක. අනුන්ගෙදේ ගැනීමේ පුරුද්දධ පමණයි කියනෙක. තමන්ගේ ඔලුවට ඒත් අනංවක් කත් ඥානයක් නෑ අවුරුදු ගණනාවක් තිස්සි පාර්ලිමේන්තුවය පුටුලත් කරමින් දේශපාලනය කරනවා. ඒත් මේරටේ ජනතාව වෙනුවෙන් කතා කළ යුතු දේශපාලනයක් ඇති කරන්න දැන්තමයි මතක් වුණේ. මම කරන්න පස්සයිග පටන්ගත්තායි පස්සේ. අනේ ඒකට මම තරහවෙන්නේ නෑ මිනිස්සු වෙනුවෙන් කරන දේට මන් තරහවෙන්නේි නෑ හැබැයි ඒක. මගේ මනුෂ්‍යත්වය පක්ෂයේ නමයොදාගෙන. මම කියන දේවල් කියමින් ගිහිල්ලා. මිනිස්සු රවටන දෙයක් කරන්න හදනවනම් කිසිස්සේත් මේකට ඉඩ දෙන්න නෑ. මම කිසිසේත් මේකට ඉඩ දෙන්නේ නෑ. ඒකට හේතුව අපි දැක්කා පාර්ලිමිේන්තුව ඒ ඉන්න එක අමාත්‍යව අවහිටපු අමාත්‍යවරයා කියනවා. අපි නායකඉන්ව තමයි? මෙච්චර කාලයක් නායක ඉන්ව තමයි අපි මේ ඉස්සරහට දැම්ම කියලා. ඒක මොනතරම් නම් විහිලු සහගත කියමනක් ද පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්ට. දේශපාලනය ගැන දන්න මන්ත්‍රීවරයෙක්ට, ඒක මොනතරම් විහිළුවක්ද. ඔබට කිසිසේත්ම කියන්න බෑ ඔබ අමාත්‍යවරයෙක් විදියට පුටුවේ ගිහිල්ල ඉදගත්තාහම? අමාත්‍යවරයාගේ තියෙන වගකීම් කොටස ඔබ වැඩකරන පක්ෂනායකයාගේ ඔළුවට දැමීම ඔබට කිසි ඒත්ම කියන්න බෑ. ඔබ ගන්න තීර ඔබ කරන සියලුම ේන ඔබ එකතු ඔබ කතාකර පාර්ලිමේන්තුව තුළ කතා කරන ඔබේ විනාඩි දහයනම් ඒ දහය තනිකරම ඔබ වග කියන්න ඕනේ. ඔබ කොහමද ඔබේ නායකය වෙනුවෙන් විතරක්ගේ ලේක කරන්නේ. එහෙමනං හැම පක්ෂයකම දේශපාලනයට ඇවිල්ලයින්න අනිත් මන්ත්‍රීවරු සියලුදේනාම නායකෑ විතර දෙත කොඩ වැඩ කරන්න ඕොඩ කරන්නේ. නායකයා කියනු විදිහයට විතරද වැඩරන්නේ. එහමනං ඒ අයට කිසිුම චින්තනයක් නෑන. පාල්ලිේන්තුවට ිහිල්ල කිම විදිහකින් මේරටේ අනාගතය හොඳ රටක් බාට පත් කරන්න මේයට කිසිම ඕොමනාවක් නෑනේ. නායකයා කියන දේ මොකක්දඒකට අතවස්සනවා නායකයා කියන දේ මොකක්ද ඒකට අතපල්ලයට දානවා. ඒ විදිහෙ ජීවිතයක් නම් ඔබ පාර්ල්ලිමේන්තූ තුළ ගත කරන්නේ ඔබ තවදුරටත් මේරටේ දේශපාන්්ඩ සදුසුවන්නේ කොහම දෙේතකොට. මේරටේ දේශපාල්ඩ සුදුසුවන්නේ මේරට පිළිබන්ඳව, ඔබට හොඳ අවබෝධයක් තිබි ඒ අවබෝධය මේරට ජනතාවෙනුවෙන් වැඩ කරන්නයි. අමාත්‍යවරයෙක් විදිහට ඔබ ජීවිතේ අවුරුදු ගණනාාවක් ගෙවල ඉවරවෙලා ඔබට කිසිසත්ම කියන්න බෑ මම නායකෙක් වෙනුවෙන් තමයි මේ වැඩේ කරය කියන එක. ඒක වැරදි කියවීමක්. ඒ වැරදි කියවීම ඉතාමත් වැරදි මේ රටේ ජනතාවෙනුවෙන්. මම හැමවෙලේම දැන් මාධ්‍ය කතා වෙනවා. හැමෝම දොස් කියනවා එක්දා සමසය හැත්තා හතේ. JR. ජයවර්ධන කරයි කියන මේ රටට කළයි කියන වැරැද්දට. මම හිතනවා දැන් අපි දොස් කියන එක මොහොතකට නතර කරල්ලා අපි මොකක්ද කරන්න ඕන කියලි එක කතාකරෝති. හොඳයි JRයා එක්දාසම්සය හැත්තා හතේ වැරදි දෙයක් මේ රට්ට කලායි කියමුකෝ. දැන් එහමනං අපි මොකක්ද කරන්න ඕනදේ. තවදුරට අපි හැත්තහතේ සිද්ධවෙච්ච වැරැද්ද. ට මඩගහා ඒ වැරැද්දගේෙන කතා කරන කර ඉන්නවද අපි අලුතෙන් මේ රට හදන විියේ වැඩපිවෙලක් ගොඩනගනවද. මම තාමත් මේරට හදන විදිේ වැඩපිළිවල දැක්කෙනෑ. අන්න මම දකිනවා අළමයින්ට ලක්‍ෂදාහතකට ජනාධීපතිවරෑගල්ල කෑම දෙෙනවා. මට හිතෙන්නෙ ජනධිපතිවරට මේර මේ කර්තාවය මතක්කුුණේ අ එංගලන්තයේ ඊටපු කෞදෙක්ക്കනෙ කිව්வாයින් පස්ස ලංකාවෙ දරුවන්ට කන්නනෑ හැ කියෙනෙ එක. මේ රටේ හිටපු වෛද්‍යවරු. මේරටේ හින්න මාධ්‍ය විචාරකවරු මේරටේ දේශපාලනය කරන මිනිස්සු කට්ට කැඩෙනකං කියනවා රටේ දරුවන්ට කන්නනෑ කියලා. දරුවන්ට විතරක් නෙවෙේ ගැබිණ අම්මාවරුන්ට කෑමනෑ. කාන්තාවන්ට කෑමනෑ. වැඩිහිටියන්ට කෑමනෑ කියලා කියන්න කියන්න කියන දේවල් ගිය අවරුද්දක් පාසක් කිසි කෙනෙක්ට ඇහුනිිනෑ. අන්නේ හොඳයි දැන් අපේ දරුවන්ට බත්වේලක් කන්නා වස්ථාව ලැබිල තිබෙනවා. හැබැයි ඒ බත්වේල ව්‍යාපාරිකයාගේ මඩියපුරවන්න දෙන බත්වේලක් කරන්න එපා ජනාධිපතිතුමනින්. අපිට ඕන කරන්නේ අපේ දරුවන්ට හොඳ ආහාරවයලක් ලබා දෙන්නයි. ඉන්දියාවෙන් ගේන බිත්තරේ දීල අපේ දරුවන්ගේ ඥානය නත විනාස කරන්න එපා අපේ දරුවන්ගේ ඩ එක නැති කරන්නත් එපා. අපේ දරුවන්ට, හොඳ පිරිස්සුදූ හොඳ ආහාරවේලක් අනිවාරෙන්ම ඔබ ලබාදිය යුතුයි මේරටේ හැදෙන ශාක පෝෂණ ද්‍රෞව්‍යය එකතු කරලා. අපේ දරුවාට ඒ ආහාරය ලබා දෙන්න කෙළමං ඉල්ලා සිට්වා ජැනාධිපත්තුමාගෙන් සහ විශේෂෙන්ම අධ්‍යාපන ඇමතිතුමාගෙන්. දැන් මං පොඩ්ඩක් මේ කතාව තවදුරටත් ඇදිලා කතා කරන්න. මේරටේ ඔබ හැම දෙනාම දන්නවා මේරට තිබෙන්නේ පලත් නමයයි. දැන් මේ පලාාත් නමයේ විවිධ විෂමතා තිබෙනවා. මේ පලාාත් නමයේ විවිධ සම්පත් තිබෙනවා. ඒ වගේම තමයි විවිධ ජයිව තිබෙනවා. මේ පලාාත් නමේ හැ ඇතුළේ වැවෙන ගස්වර්ග විවිධයි. පසේ තිබෙන විවිධ සංගටක තිබෙනවා. පසේ තිබෙන සම්පත් විධ සම්පත් තිබෙනවා. එතකොට ජලයබැලුව ජලේතිබෙන පෝෂණ ප්‍රමාණයක් විවිධයි. සමහර තැන් තිබෙනවා සමහර පලාාත්වල ජලය ඉතාමත් සුරක්ෂිත වැඩි ප්‍රමාණයක් ජලය තිබෙනවා. සමහර පලාාත්වල ජලය අඩුයි. නමුත් ලවනගතිය ලුණුගතිය වැඩි යකඩගතිය වැඩි. ලවන ප්‍රමාණි වැඩි. ඒ නිසා ලවන වැඩි පසක් තිබෙන සමහර ප්‍රතිවල වතුර වැඩි පසක් තිබෙනවා. මං මේ සියල්ල ඔබට කියන්නේ ඔබේ මොලේ තවදුරටත් දේශපාලකයගේ පස්සේ යනවනං. බ බ අවබෝධ කරගන්න ඕනේ ඔබට ගොඩ නැගන්න තිබෙන්නේ ඔබේ පොළවයි. ඔබට ගොඩ නගෙන්න්න තිබෙන්නේ ඔබේ ගමයි. ඔබට ගොඩ නගන්න තිබෙන්නේ ඔබේ ප්‍රදේශයි. ඔබේ ප්‍රදේශය ගොඩනගන්න ක්‍රියාවලිය සිදුකරන්නේ නැතිතාක්කල් මේ රටේ කිසිදු නායක එක්ට මේරට ගොඩ නගන්න බෑ. මේ රටේ ගම්වල වැවිය හැකි සියලුම බෝග විවිධයි. පලාතෙන් පලාාතට විධයි. මේරටේ මිනිසු සිංහල භාෂාව කතා කරන එකෙත් භාෂාවත් තිබුව ගම්බල ධ පලාාත්වල විවිඳ භාෂාව කතා කරනවා. වචන විවිධයි. දෙමල භාෂාවවත්තේ වගේ. දෙමල භාෂාව කතා කරන වචන විධයි. යපනයේ දෙමළ භාෂාව කතා කරන පුද්ගලයා තරුණය. වැල්ලවත්ේ දෙමළ භාෂාව කතා කරන පුද්ගලයා තරුණයාගේ භාෂාවට වඩා විධයි. මුස්ලිම්වරුන්ගේ දෙමළ භාෂාවත් විධයි. ඒ නිසා මේ කතා කරන භාෂාවය තිබෙන විවිධත්වය ලස්සනයි. අපි ගත කරන වෙනස්වීම ලස්සනයි ඒක සුන්දරයි. මට දැනේන දේතමයි. මේ රටේ මි සුළමකම, ග්‍රාම්්‍ය බව හරවක් නැතිකම හැම තැනම අපිට දකින්න තිබෙනවා. දැන් අපි මේ රට ගෙවන්නේ අන්තිම අමාරු අවධියක නම් බලන්න මේ දවස්සල තිබෙන දේශපාලන රැස්සීම් පිළිබඳව කොච්චර මුදලක් නම් මේ සමහර පක්ෂ තමන්ගේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් වියදම් කරනවද. ඒ පලාාක්වල ඉන්න අසරණ ජනතාව ගෙනල්ලා. කාන්තාව 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 කියල කාන්තා රැස්වීම් කරනවා අනී අසරණ කාන්තාවන්ගේ කකුල්වල සෙරෙප්පු නෑ. අන සමහර කාන්තාවු ඉන්නවා තමාව කංආාපු කවුරු හරි නායකයාගේ නමගහපු ඔළුවේ රෙදි කඩක් බැදගෙනයනවා මේවා පරණ දේශපාලනය. මේක අලු දේශපාලනය නෙවෙයි සහෝදරවරුණු. මේක නෙවෙයි අලු දේශපාලනය අම්ිතාත්තිේ. අලු දේශපාලනය තමයි න්‍යාය මොකක්ද මේ රැස්වීම්වල ඔබ දකින න්‍යාය. ඔබට කියන්න පුළුවන්ද අලුත් චින්තනයක් මෙතන තිබෙනවා. මට තාමත් එකම චින්තනයක්ත් මෙතන පෙනෙන්නේ නෑ. ඔබට කියන්න පුළුවන්ද දැ ට්‍රම්ස් ඇමරිකාවේ කතා කරනවා ජෝබයිඩන් නැවත ජනාධිපති වුනෝතින් ඒ රටට වෙන විපාකය පිළිබඳව. ට ඇහෙනවද ලංකාවේ එකම දේශපාලන වේදිකාවකවක්ත් කියනවා. මීළඟට නැවත වතාවක් හිටපු ජනාධිපතිවරයක් පත්තුළොත් මේ රටත්වන විපාකයම කක්ද කියන එක. තර්කානු කූලව කිවීම නෙවෙයි. සබ්ද නගා කියවීම නෙවෙයි අර්තාන් විත කියවීම. අර්ථන් විට ලේඛනය අන්න ඒ දේශපාලනය කොහිද තිබෙන්නේ. මේරටට අවශ්‍ය කරන්නේ තවදුරටත් මේ කතා කරන කෑගහන දේශපාලනයක් නෙවෙයි. මේ රටේ දැනුම් සම්භාරය අනාගතය වෙනුවෙන් ඉදිරිය ගොඩනගන්න පුළුවන් වෙච්ච දේශපාලනයක් අවශ්‍ය කරනවා. කුමක් දේතන තිබෙන දේශපාලනය. කුයි වේදිකාවල විශාල පිරිසාක් ගම්වලින් ඇවිල්ල තිබෙනවා. නමුත් ඒ ගම්වලින් ඇවිල්ල ඉන්න පිරිසට මොකක්ද ඒ වේදිකාවේ කතාවේ පස්සේ. දැනිච්ච රට පිබඳ වෙනසකේන එක මං ඔබෙන හනු. මට තාමත් කිසිම දෙයක් දැනෙන්නේනෑ. මට තාමත් කිසිම දෙයක් පෙනෙන්නේනෑ. මේ රට බෞද්ධ ඉතිහාසයක් තිබෙන. සර්ව ආගමික ජාතීන් ජීවත්වන. ඉතාමත් හොඳ ශිෂ්ඨාචාර්යක් තිබෙන. ඉතාම බෝග සියල්ල වවන්න පුළුවන් වෙච්ච හොඳ පොළවක් තිබෙන පසක්තිබෙන රටක්. ම තාම දකින්නේෙනෑ කවුරුවක්කත් කෙනෙක්. ඒක මෙෙන්ෂන් කරනු. කිසිම කෙනෙක් ඒ ගැන කතා කරන. මේ මුහුදේ තිබෙන ො පලයගන්න පුළුවන් වෙච්ච කතාවක් කරනවා. අහසේ තිබෙන පලයගන්න පුළුවන් වෙච්ච කතාවක් කරනවා. අඹගෙඩිය හැදී මාස තුනක් තුළ මලක් දමා ගෙඩිය හැදී ඉදිී බිමට වැටී. නරක්වී යන පොළොන්නරුවේ අනුරාධපුරේ තිබෙන අනේක අඹ ඇටවලට අඹ ගෙඩිවලට කරන්න පුළුවන්දේ කතා කරනවා මම දකින්නේෙ නෑ. තනකොලටික හැදී වේලී පිච්චි හර නොකා නිෂ්ගාරණය නාස්තිවී වතුරටිකබී හැදී වැඩි අපේ ජල සම්පත විනාශ කරමින් නැතිවී යන තනකොලටිකට කරන්නමකක්දකනෙ කතා කන නායකෙක් මම දකින්නේ. ඒ නිසා. මම කියන්නේ තාමත් මේ රටේ දේශපාලනය හරි තැනකට ආවෙන් නැහැ කියන එකයි. ඒ නිසා, පළාත් නමයටම හොඳ අවබෝධයක් තිබෙන් ඕනේ. අනාගත දේශපාලනය කොයි පැත්තටද අපි ගමන් කරගත යුතුවන්න කියන එක. මේ රට, මෙ ආකාරයට දීලා තවදුරටත් මේ කතාවලට දීලා තිබෙනවාන රටේ නායකත්වය අපේ රට තාමත් ඒ වැටිච්ච තැනමයි. දැන්මන් තවදයක් කියලා මගේ කතාවන අතර කර්ඩ ඕනේ. පාල්ලිමේන්තුවේ තිබෙන සම්ප්‍රදායක්. එතකොට දේශපාලනයේ පක්ෂවලත් තිබෙනෝ සම්ප්‍රදායක්. අවුරුදු ගණනාවක්තිස්සේ දේශපාලනය කරපු, ක්ෂවල තිබෙන සම්ප්‍රදාය පාර්රිමීන්තුව ඇතුළේ තිබෙන සම්ප්‍රදාය මේ රටේ සම්ප්‍රදායට කුමක් ද කරේ කියන එක මම මනුසත් පක්ෂය විදියට අහනු. මට එයක අහන්න අයිතිය තිබෙනවා. ඇයි මං මෙහෙම කියන්නේ. පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ඔබ පළවෙනි වතාවට පාල්ලිමේන්තුවට තේරිච් මන්ත්‍රීවරයක් නම් ඔබ ඳ ගත යුතුවන්නේ පසු පෙලා ආසනයයි. එතකොට ඒක තමයි සම්ප්‍රදායි. හැබැයි පළවෙනිවතාවට තේරච්ච මන්ත්‍රීවරයා අමාත්‍යවරය කුණාම යාගිල්ල කෙලින් ස්තරාපල් පුට ඉඳගත්තා. එතකොට ඒ සම්ප්‍රදාය එහෙැ පිටින්ම කැඩිල ගිහිල්ල බිදිලා ඒකෙන් හැඟවිච්ච එකමදේ තමයි ඔබලාට ඕනවිදිහට ඔබලා සම්ප්‍රදාය හදාගෙන ඔබලාට ඕනවිදි ඔබලා සම්ප්‍රදාය වෙනස් කරා කියන එක. රටක සම්ප්‍රදායක් එහෙම වෙන්න පුළුවන්ද. මේරටේ කාන්තාවව අද ඔබට ඕන කරනවා තුත්තු දෙකේ පඩියකට පිට රටට යවන්න. මේරටේ කාන්තාවව ඔබට ඕන කරනවා ඇදුන්ටික උනාදාලා කාගෙහරී ඇදක්කුඩ ගිහිල්ලා රුපියල් වලට අපේ තිබෙන් හැඟුම් සිතුවිලි සියල්ල සල්ලි වලට එතන දීලා එන්න. කාන්තාව ලා කරගන්න පුළුවන් සියලුව වැඩකොටස්ටික කරගෙන අපේ තරුණ කොල්ල ලවා. වෙනත් රටවල් වෙල තනකොල ගලවන්න. බෙලිමල් කඩන්න. බෙරිමල් කඩන්න බෙරිගෙඩි කඩන්න ඇපල් කඩන්න ගෙවල් අතුගාන්න වැස්සිකිලි සෝදන්න නානකාම්්‍ර සුද්ධ කරන්න අපේ තරුණ කොල්ලෝ. ආදරයෙන් හදපු අම්මල හදපු දරුවෝ. පොඩි මුදලට ගිහිල්ල විකිනෙනවා. පාල්ලිේන්තුව ඉන්න මිනිස්සුන්ගේ මුදල්. හම්බු වනේ කොහොමද කියලා තාමත් හරියට එලිවෙලා නෑ. අපිට දැනගන්න ඕනේ. පාර්ලිමේන්තුවෙන් පිටද ඉන්න අයටත් කොහෙන්ද එය මුදල් ආව කියන එක. අර මම මුලින්ම කිව්වා මේරටේ දරුවන්ට ආහාරවේල දෙන්නකොට. ඒ ආහාරවේල දෙන්නේ කෞද කියන එක අපි දැනගඩ ඕනේ. නම්ලිෂ්ටක, වහාම පල කරන්න දරුවන්ට ආහාරවර ලබා දෙෙන්න්නේ කෞුද කියලා නැත්තං අපේ දරුවන්ට ජාන සම්බන්ධ රෝග ඇති කරන්න පුළුවන් ඔවුන් ලබාදෙන ආහාරවලින් වගකීමෙන් කියන්නේ ලක්සදාහතක් දරුවන්ට දෙන ආහාරය ලබා දෙෙන ආයගේ නම් සඳහන් කරන්න මේරටේ මහජනතාවට දැනගන්න මේක ඉතාම වගකීමක් මේරටේ දරුව කියන්නේ මේරටේ සම්පත අපිට දැන් පේෙනවා දේශපාලනය කරන මිනිස්සු සම්පරාය කියලා. එහෙමත් නැත්තම් නායකත්වය කියලා. මේරටේ ජනතාවට අනාගතයක් ඉතුරු කරල නෑ. දැන් අපිට සිද්ධ වෙනවා. මේ අය කරන හැම්ම වැඩක්ම හරියාකාරෙන් බලන්න. අපි ශ්‍රීලංක මනුසත් පක්ෂය බල කරන හැමදේදිහම බලාගෙන සිටින්නේ. මිනිස්සු වෙනුවෙන්. මේරටේ ජලතාවෙනුවෙන්. මමඒක කරල පෙන්වා. මංඒ දිගටම කරගෙන පෙෙන්නවා. අපි තෙක්ක ඉන්න ජනතාව අපි තෙක්ක ඉන්න අව්‍යාජ මිනිස්සු මේරටේ ශාස්ත්‍රීය ඥානය හැබි හොඳ සාහිත්‍ය පෝෂණය මිනිස්සු මේරටේ සාහිත්‍යය ගෙනගත්ත මිනිස්සුන්ට හොඳට දැනුමක් තිබුණ භාෂාවක් තිබුණ මිනිස්සුන්ට කතා කරන්න බාසාාවදන්නේ නෑ. නිර්මාණය දන්නේ නෑ නාටිය තිබෙනෙත් ඇඳුම් උනාදාපුූ ලිංගිකත්වය විතරයි. ඉත්තාම සුලබ දර්ශන සුලබයි අපි සාහිත්‍යය ඉගෙනගත්ත මිනිස්සු. අපි හොඳ විද්‍යවිගෙනගත්ත මිනිස්සු. පොත පතකියෝපු මිනිස්සු. අපිත් එක්ක ඉන්න සියලු දෙනාටම දිගෙන්දිගටම හොඳ රටක් නිර්මාණය කරන්න. හොඳ රටක් ඉතුරු කරන්න. අපිදිගටම වැඩ කරනවා. ඔබලාට පුළුවන් අපේ නම හොරාගන්න ඕනූන විදිහට නමුත් මේ අපි වයහම හොරාගන්න බෑ කිසි කෙනෙක්ට. ස්තූති. ස අපිට ආරාධනා තිබෙනවා. කිහිප පැත්තකම අපි ආාධදදින. අපි දේශාලනයේ සිටින චරිත විදිහට අනිවාරයම අපිට ආරාධනා කරනවා. හැබැයි මේ වෙලාවේ අපි සිටගත්ත යුතුවන්නේ කාගෙවක්කත් පැත්තක නෙවෙයි. අපි මේ වෙලා සිටගත යුතුවන්නේ තනියම හරි මේරටේ මහජනතාවගේ පැත්තයි ඒනිසාම් මම සිටින්නේ හැමවෙලාම මහජනතාව එක්කයි.ධ. අදහස දමානුවලා අපි නංක ඇැමති පාර්ලිමෙන්තු මැතිවරණ කලින් පැමිණෙනවා නම්මොකද පාර්ලිමේන්තු මැතිවරණය තුළින් අපේ රටට අවශ්‍ය කරන අලුත් මිනිස්සු පිරිසක් පාර්ලිමේන්තුවට අලුතැන් අපිට පත්කරගන්න පුළුවන් කමතිබෙනේද. හැබැයි මේ දැම් පරණ ඉන්න දේශපාලකය සියලු දෙනාම අලුත් නම්දාගෙන, අලුත්දවල් කරමින් අපේරටේ ජනතාව ආපසු සරයක් ක්‍රවට්ටනවා ඉතිං ඒනිසා අපේ රටේ ජනතාවට මං ආදරයෙන් කියන්නේ මේරටේ අලුත් මිනිස් සුදිහා බලන්න මේරට අලුත් මිනිස්සුවින්නවා ඉතාම උගත් ඉතාම දක්ෂ රටට ආදරය කන්න මිනිස්සුසිටනවා ඒ රටට ආදරය කන්න මිනිස්සුම පමණක් තෝරගන්න කෙළතවම කිය. වාරයම ඉදිරිපත්ව අපේ පක්ෂය ලියා පදිංචිට දාල තිබෙන නිසා අපි තාමත් ඒගෙන බලාපොරතු සිටින නමුත් අපිට තිබෙනවා අපිත් එක්ක සඳධානගත වී තිබෙන අපි මයිදිනයකරත් පක්ෂ පහ එකට සම්බන්ධ වෙලා ඒ පක්ෂ පහේ පක්ෂ දෙකක් තිබෙනවා මැතිවරණ පක්ෂ රජිස්්‍ර රෙජිස්ත්‍රේෂන් එක ලබා ගෙන තිබෙන. ඒේ නිසා අපිට ප්‍රශ්නයක් ඇතිවන්නේ නෑ දේශපාලනයේදී. මැතිවරන්නේය නම් පැමිණිය යුත්තේ ලබනවුරුද්දනයෙන්. ඒ කාලය ඕඔල වැැතිවරණ කාලය තිබනි ලබනවරුද්දයි. මේ අවරුද්ධෙක් නියම කාලය තිබෙන ජනාධිපතිවරණයක් පැවිති පැමිණීමටයි. ඉතිං අපි බලාගෙන සිටමු අපි අපි අපේ මතයනි අපි දැම්ම කතා කරන්නේ නමුත් අපි මේ රටේ තිබෙන නීතිය තමයි ජනාධිපතිවරණය තම පාලමෙන් පැමිණ යුතුති. ජනාධිපතිවරයා තමයි තීරණය කරන්නේ ල පාර්ලිමෙන්තු මැතිවරණයක් තිබෙනවා අද කියන එක. ඒ නිසා ඒක අපිට තීරණය කරන්න ක්න නැතැන් ලබන අෞරදධ තමයි ැතිවර පාලිමන්ත මතිවරණ පැමිණට විධය මොනමත පලකරත් මේක ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදය ජන රජේ. එනිසා පාර්ලෙ මැතිවරණ තැබීම තමයි මීරත්හේ මූලික යිදවාසිකම සියලු දේට වඩා තිබෙන අයිතිවාසික මැතිවරල පැවත්වීම. ඇතිවරණ නොපවත්වා තිබිච්ච කාල තිබුණනය අපේ රටේ ඒ කිසිමකිෙක් ජෑග්‍රහණය කරලනෑ. ඒ ඒ ඒ අ ජීවිත මලත් සාපලත් මිනිස්වාට පත්වෙලා තිබෙන. ඒ නිසා ම ඉතන්නේ නෑ. දැගඉන්න නායකයි නෙච්චරම තමන්ගේ ජීවිතයේ අවාසනාවන්ත වෙයි කියලා මේ මිනිස්සුන්ගේ දෝෂරෝපන නේවිදියට හන්න. ඒනිසා මේ රටේ ජනතාවගේ ඒකායන පැතුම මේ රටේ මිනිස්සුන්ට මැතිවරණයක් ලබාදීමනම් මමහිතනො කිසිම නායකෙක්ට බෑ ඒ නවත්වන්න කියනෙක. ට ය. දැම් මම හිතන්නේ ඔබතුමා ඔය අහන ප්‍රශ්නය එහෙ මෙහ එහෙම නිවෙයි සුදුසු වන්නේ ඕ කෙලිම් අහන්න මෝන කරන්න එක් කෙනෙක් තමයි චන්ද කොමසාරිස්තුමා දෙවන කෙනා ඔබතුමාට ඇ අමාත්‍ය මණ්ඩලෙන් ඔබතුමා අමාත්‍යම අ්ඩලේ රැස්සීම් වලට ගිහම ඒතැනදී ඇසී යුතුයි. මේ ප්‍රශ්නිටික. මම උත්තරදිනොතින් මම උත්තර දෙන්නේ ආණ්ඩු කරන පක්ෂය උත්තර දෙන විදිහයට නෙවෙයි. මමුත්රන්නේ දේශපාන පක්ෂය උත්තරයක් දෙන විදිට. මට අනිවාරම චන්දපවත්ව යුතුයි. මේවා වෙනස් කරනවට කිසිසේත්ම අපි එකඟ වන්නේ නෑ. අපි මේරාටේ පොදු මහජනතාවගේ අයිතින් සුරක්ෂා කිරීම සඳහත් තමයි දේශාලනය කරන්න. ඒ නිසා අනිවාරයෙන්ම අපි පෙනී සිට නෝ චන්දෙන් නො පැපතුවොත් අපි අඩදානෝ. ඒක තමයි අපි කරන පුළන් එකමදේ අපේ රට වෙනුවෙන් අපි ජනතාවෙන.. මේ රටේ මැතිවරණ නො පැවත්තුවයි මැතිවරණ පැවැත්තුවයි කියලා මේ පවතින දේශපාලන විූහයට මේ රටේ ජනතාවගේ වාසියක් වෙයිකිල ඔබලට හිතනවද. මේ රටේ යන යන තැන මිනිස් සුදුක්වෙදින්නේ. ඇයි මේක තේරෙන් ඇත්තේ. අප හරිම අභාග්‍ය සම්පන්නයි අපේ රටේ දරුවල්ට කණඩ දෙඩ වෙනවා එනක මේ ඉස්කෝලෙන්නේ එකැ. දරුවන්ට ගෙදර කණඩ දෙෙන්ට බැහැ කියන එකනේ. අම්ම තාතලට කිවේ දුරත් දරුවට ද ගණ්ඩ විදියක් නෑන.